ජයන්තයි නෝනයි දූගෙන මොනහරි පිළිවෙලක් කතා කරලද තියෙන්නේ. ජයන්ත එහෙම බැලී සුජාතා දැසේ. සුජාතාගේ දෙපා පවා වෙවුලනට විය. එහෙම නෑ මිසස් ලොකු බණ්ඩාර, දුව ලොකු වෙනවා මට දැනුනෙත් නෑ. තාම හිතෙන්නේ ආ පොඩි කියලා. අපිත් හිතන් හිටියේ එහෙම තමයි. ළමයි ලොකු වෙන්නයි අපි වයසට යන්නේ තේරෙන්නෙම නැතුව. සුජාතා සිනාසුනේ ලයේ ගින්දරිනි. මේ ඇවිලෙන ගින්දර කුමක්දයි ඇහැටම තේරෙන්නේ නැත. පුතාගේ වැඩක් දැන් ඉවර නිසා අපිත් එයාට හොඳ තැනකින් බලනවා. ඉගෙන ගත්තා මිසක් මෙඩිකල් කොලෙජ් එකෙන් හොඳ නෝන කෙනෙක් යාළු කරගත්තෙත් නෑනේ. ලොකු බණ්ඩාර මහත්මිය කිවි ජනිද්දස බලාය. ඕන්නේ ඕ අත රැඳුණු නවීන පන්නේ ජංගම දුරගතනේ ඔබමිනි. ජයන්තක අකමැත්තන් නැත්තම් අපි පුතත් එක්කත් කතා කරලා ජයන්තට දන්වන්නම්. ජයන්තගේ මූණේ මතුවා සතුට. සුජාතා හොඳින් ඇඳින් නාය. ඇයේ සතුටට සිනාසුනේ නැත. හැම තාත්තා කෙනෙක්ම මෙහෙමයි. අපි දන්න කියන මිනිස්සුනි මිස්ටර් ලොකු බණ්ඩාර, ආයෙත් වෙලාවක හම්බ වෙලා කතා කරමු. ඒක හොඳයි. දැහැසිරි මහතා සුජාතා දැස බැලුවේ නිහඬවමයි. ඉතින් මිස්ටර් දිසානායක, ෆාම් එකේ තත්ත්වය කොහමද? මම මේ එක මගේ මොනුබුරෙට්ට පැවරුවා මිස්ටර් ලොකු බණ්ඩාර. දැන් අපි වයසයිනේ. සපෝ කුස්සිට ආයේ බියපත් මූණෙනි. ඇයට දිගින් දිගටම මහා නුපුරුදු බියක් තෙනේ. ප්‍රේමා බේබි, මට හරි බයක් එනවා ප්‍රේමා. ඇයි බේබි? ඒ ඇවිත් ඉන්න කට්ටිය ඉති නෑ අමුතුයි. ඇයි බේබි? එයාලා මන්දියා හරියට බලනවා. ඒ අංකල්ලා එක්ක ආපු කෙනෙක්. අර දොස්තර මහත්තයා? මං ආස නෑ මන්දියා එහෙම බලනවට. ප්‍රේමා කිසිවක් නොකිය කෙල්ලගේ උරතලේ පිරිමැද්දායි. කලබල වෙන්න එපා රත්තරන්. ප්‍රේමා කෝපි සූදානම් කළේ පළතුරු කේක්ද සමගේ. කෝපිත් කිරිත් වෙන වෙනම දැමු ඈ. සුන්දර පෝසිලින් කෝප්ප කට්ටලේද පිසදා තැබුවායි. එයත් නෑ ප්‍රේමා, දැන් රැහැත් වෙලා. ප්‍රේමාට හීලිනේ. ඇයි ප්‍රේමා? නොහිටපු එක හොඳයි නේද බේබි? එයත් මොනවාරි දැනිලා වගේ ගියේ. ප්‍රේමා ආක බලාගත්තේ දැස් කැවෙන්නට ගත් නිසායි. සපු කෝපි රැගෙන යද්දිත් ජනිත් ඇය දෙසම බලා උන්නේ. ඒ දැස් මේ තරම් තමා දෙසට යොමු වන්නේ ඇයිදැයි සපුට සිතාගත නොහැක. සපු කෝපි බඳුන ටීපෝ මත තබ පළතුරු කේක් කැල්ලුවාය. ලොකු බණ්ඩාර ඉවල කෙල්ලගේ සිරියාන්ත මුහුණ ලස්සන්ට දැකගත්තේ විතේ. සරල ජාම් බ්ලවුසයට උඩි තද නිල් පැහැගා සුවිටයක් දමාගෙන උන් නැහැ වෙතින් ආවේ. කඳුකර මලක පියුතුරු ලස්සනේ. ඔහුට අල්ලද්දී ඔහු පළතුරු කේක් කැබැල්ලකට අත තබා දිනෙත් තිබිය සපුවගේ දිනෙත් මතේ. ඒ බැල්මේ සැර බවක් ඔහු පළඳාගෙන උන් උපස් වෙලී වීදුරුව පලාගෙන එන සයා සපුට දැන්නුයි. ලබන ඉරිදා කට්ටියම අපේ ගෙදර ඩිනර් එන්න ඕන. ඉරිදා පුතාගේ බර්ත්ඩේ එක. ලොකු බණ්ඩාර මහත්මිය කීවායි. ඒක හොඳයි. එදාට පාටියක්ද මිසිස් ලොකු බණ්ඩාර? ලොකු පාටියක්ම නෙමේ. සමහරට මේ යාගේ තනියම ඉද්දි ගන්න අන්තිම බර්ත්ඩේ එක වෙයිනි. සබෝ එතනට වී උන්නේ අමාරුයිනේ. චූටි මැනික, මේ අයියටත් කෝපි එකක් හදලා දෙන්න. තාත්තා මේ තරම් තමාට වද දෙන්නේ ඇයි? සපෝ ටීබෝ ළඟ පහත් වෙයි. ඔහුට කෝපි එකක් හදන්නට එයි. සාගර ආවේ රෑ 10ට පමණ. ඒදි ලොකු බණ්ඩාර පවුල ෆාම් හවුස් එකේ උන්නෝය. ඔවුන්ගේ සිනහඬ ෆාම් හවුස් එකේ පහළටම ඇසෙන්නට විය. සාගර අන්ධකාරය ආවේ ඇතුළතින් ගින්දර වැනි පිච්චීමක් එද්දීයේ. ඒ මොහොතේදී ජනිත් කෑම මේසෙන් නැගිට්ටි. ඔහුගේ ජංගම දුරකතනට ඇමතුමා කානිසයි. පුතා කාලා ඉවරද? ජයන්ත ඇසුවේ. අද වෙනතට වඩා කෑවා නේද අම්මා? ලොකු බණ්ඩාර මහත්මිය හිස්සැලුවයි. ජනිතා ඇමතුමට පිළිතුරු දෙමින් ෆාම් හවුස් එක ඉදිරිපිට බැල්කනියට ගොඩ වුයේ. චූටි මැනික, අයියට ඩෙසර්ට් එකක් ගිහින් දෙන්න. ජයන්ත කිව්වේ සපු අතුරුපස ට්‍රේ එක රැගෙන කෑම මේසෙට එද්දීමේ. සපු අසරණ වූවායි. සපු පළතුරු සලාදත් අයිස්ක්‍රීමුත් දෙමු අතුරුපස කප් එකද
ට්‍රේකේ තබාගෙන බැල්කනීට ආවේ බිම බලාගෙනේ. ජනි සපුව දුටුවනම දුරකතනය වසා පුඩ් සැලඩ් එක නොගෙනම ඇහෙදස බැලුවාය. ගන්න සපෝ කිවි බිම් බලාගෙනේ. අනතුරු සහගත යමක් ළඟ ඇතිවාක්සේ කෙල්ල ගෙලායි ගැහැමින් තිබුණි. සපෝ කොලෙජ් ගියේ කොහෙටද? ජනි තැස්සුවේ. සාගර පහළ පතනේ මාවතේ සිට ෆාම් හවුස් එකට එමින් උන්නේ මේ මොහොතේ. සඳල්ලේ උන් සපුවත් ජනිත්වත් දැක සාගර එහෙමම ගල් ගැසුණේ. සාගර එහෙමම හිස බිමට නවාගෙන ෆාම් එක පැත්තට යන්නට ගියේ. සපු ඒ මොහොතේදී අඳුරේ බිම් බලාගෙන යන ඔහු දැක්කාය. කෙල්ල ගිලා එහෙමම ලෝදිය දැම්මාක් මෙන් ඇවිලි ගියේ. තමත් ඔහුත් සඳල්ලේ ඉන්නවා ඔහු දකින්නට ඇත. ආසපු කොහෙද කොලෙජ් ගියේ? මං මහමායායකට ගියේ. ගන්න සපු යලිත් කිවතාවක් කීවාය. ඒ මොහොතේදී ඔහුගේ ජංගම දුරකතනයට යලිත් ඇමතුමක් ආවෙන් සපු ඔහුට අතුරුපසදී ඇතුළට ආවාය. හදවත කඩා වැටෙන්නට විය. පපුවන් කවරදාකටත් වඩා හඩා වැටෙන්නට විය. දෙවියනි, මේ වෙන්නට යන්නේ කවරනම් අවාසනාවන්ත දෙයක්ද? සපෝගේ දිනෙත් මොහොතින් මොහොත තෙත්වන්නට විය. ප්‍රේමා. ප්‍රේමා ඉදිරියේ සපෝගේ දිනෙතින් කඳුළු පැන්නේ. ඇයි බේබි මේ? එයා පහළ ඉඳලා ආවා ප්‍රේමා. මල්ලි. ඉති මං එතකොට අර ආපු කෙනාට. සපෝ විස්තර කරද්දී ප්‍රේමාට පවා දුක සිතුණි. එහෙමම ෆාම් එක පැත්තට ගියා. මං බලන්නම් බේබි. ප්‍රේමා ෆාම් එක දෙසට දුවගෙන ගිය ඉක්මනෙනි. කොල්ලාට අනන්ත දේවල් හිතෙන්නට ඇත. මල්ලියේ මල්ලියේ. ප්‍රේමා ෆාම් එක පාරේ ගියේ එසේ කෑ ගසමිනි. අවසානයේ ඔහු ෆාම් එකේ සිමෙන්ති පඩියක් උඩ හිඟන්න ගොස්සේ වාඩුවේ ඉන්නවා ප්‍රේමා දැක්කාය. මල්ලියේ. ප්‍රේමා කතා කළේ අන්ධකාරයේ ඉතිරිව තිබු අවසන් එළියෙන් ඒ මූණ දෙස බලාගෙන. ඇයි මල්ලියේ? නැහැක්කේ, මං නිකන් මේ පැත්තට ආවා. මේ එළිය සීතලයි මල්ලියේ, යන් ඇතුළට. මං අක්කේ කටේ ගියාම එන්නම්. අනේ රත්තරම්, මෙතන. කොල්ලාගේ ඇසලෝ දිලිසෙන යමක් ප්‍රේමා පැහැදිලිව දැක්කාය. ඇයි එහෙමම ඇන තියාගෙන ඔහුගේ මූණට එබුණාය? ඇයි මල්ලියේ? මං එයාව දැක්කාක්කේ. කවද මල්ලියේ? අර ආපු දොස්තර මහත්තයව. මිස් එක්ක හිටියා. මිස් කියේ ඩෙසර්ට් දෙන්නනේ. ඒ මහත්තයා. ඉතින් අපේ මිස්ට ගැලපෙනව නේද අක්කේ? මේ ලෝකෙ උපන් කාටවත් නොහැක. කෙනෙක්ව ගැලපෙන්නේ බාහිරින් නෙමේ මල්ලියේ. අක්කා යන්න. මාත් එක්ක කුස්සියටවත් යන්. මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න අක්කේ. එහෙ බැගෑපත් අසරණ ඉල්ලීමකි. මං ඉක්මනට එන්නම්. කෝපි එකක් ගෙන දෙන්නද? එපා අක්කේ. ප්‍රේමගේ ඒ හිසද අතගාගෙන. අන් කවරදාකවත් ඕගෙන ඇති නොහෝ දුකකින් ප්‍රේමාගේ ලාය කඩා වැටින. ඇයි ප්‍රේමා? සපෝ ඇසුයේ ප්‍රේමා කඳුළු පිසමින් එද්දී. හිඟන්නෙක් වගේ ගාල් ළඟ ඉඳගෙන ඉන්නවා බේබි. කළුවරේ. මං යන්නද? එපා බේබි. දැන් බේබි ඔහයයි. ආපු කට්ටියත් යයිනි දැන්. මේ මොනවද ප්‍රේමා වෙන්නේ? මට තේරෙන්නේ නෑ බේබි. සුජාතා පෙමින කෙල්ලගේ සත ගෑවායි. ඒ කට්ටිය යන්නේ මැනික. යන්. මේ මොනාද අම්මේ වෙන්නේ? අපි හිමීට කතා කරමු රත්තරන්. දැන් යන්. සපෝ සුජාතා සමග ගියේ දෙනෙත් පිසදාගෙන. ආ, මේ ඉන්නේ රෝසමල. අපි එහෙනම් යනවදුයි. ඒ තික්මණ්ඩම ඔයා බලන්න ආයෙත් එනවා. ඒ කතාවට සපෝගේ දෙපාන්තයේ සිට සීතල වීගෙන ගියේ. ඉරිද තාත්තයි අම්මයි එක්ක අයියාගේ බර්ත්ඩේ එකට එන්න හොඳේ. ලොකු බණ්ඩාර මහත්මිය කෙල්ලව සිප වැළඳ කීවාය. මේ හදිස්සිය ඇතිව සම්බන්ධය හිතර ගෙන එන්නේ බරකි. යන්නම් නංගී. ඉරිද එන්නම ඕන, හොඳද? සපු අමාරෙන් හිස වැනුවාය. සපු අම්මා ළඟට වී ඔවුන් පිටව යන දෙස බලා උන්නේ පුදුමාකාර බියකිනි.
ඔවුන් ගිය පසු ජයන්ත බැලියේ සපෝ දැසේ. අද ඔයාව දැකලා දොස්තර මහත්තයට අසනීප වෙලා වගේ. ජයන්ත කියද්දි සපෝ වේදනාවෙන් මින් බලාගත්තාය. හොඳ කොල්ලෙක් නේද තාත්තේ? අපේ හිමේට බලමු පුතා. දයසිරි මාතා කිවි කල්පනාවෙනේ.